අපි ඇ බලාපොරොත්තු වෙන්නේ මහා සතරාතිපට්ටාන සූත්‍යයත් චටක්ක සූත්‍යයේ දේශනා කරලා මේ ඇතුලාන්ටේ පිරිසිදු කරගන්න ඕ සත්‍යස්පෝජිපාක්ෂික ධර්ම පූර්ණය කරගඩ ඕන කියන ධර්මතාවය වික්‍රා කළ. අද බලාපොරොත්තු වෙන්නේ මේ මහා සතරාතිපට්ටාන සූත්‍රයේ සාරාංසය වූ උපාධානය මිරීම නිදහස්සෙන්නට බුදු හාමුදුරුව ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු පිළිවෙතක් විග්‍රහකරපු සූත්‍රයක් තියෙනවා. මේ ඔබ ලංකාව සියලු දෙනා හොඳට අහලගන්න ගිරිමානන්ද සූත්‍රය. දැ ඔබ අහල තියෙන්නේ මේම ගිරිමානන්ද කියලා හාමුදුරු කෙනෙක් බුදු හාමුදුරුව ඉන්න කාලෙම ජීවත් වනා බොහොම දුක්කිටව ආබාර්ධව ගිලන්ව බාල්ධව ඇඩක වැටිරිලා නැකිටින්වත් බැරුව ඇවිදින්න කියන්නවත් බැරුව. බොහොම දුක්කිටව හිටිය හාමුදුරු නමක් හිටියා. ඉටින් මේ වගේ හාමුදුරු නමකට, ආනන්ද හාමුදුරුවෝ දැනගෙන මෙහෙම ලෙඩයි කියලා ආබා දයිදුක් හිටයි කියලා. බුදුහාමුදුරෝගාවට ගිල්ල ඇහුවාම බුදුහාමුදුරුවෝ මේ දස ස්ඥා ඉගැන්නවාඒ අනුව දස ස්ඥා සජ්්‍යායනා කළාම ගිරිමාණන්ද හාමුදුරුවන්ගේ ලෙඩේ සනීප වුනා කියලා තමා, ඔබ දන්නේ ඒ අනුව මේ ලංකාවේ ඉන්න ඔය පිරිත් කියන හැම කෙනෙක්ම ගිහි පැවිඩි දෙපැත්තම කාට හරි ලෙඩක් ආබාධයක් අමාරුවක් අපාසුවක් වුණහම ගිරිමානන්ද ස්‍ර සජ්ජායනා කරලා විශේෂයම කිය සජ්ජායනා කළ පිරිටක් හැටියට සජජායනා කරලා අර ලෙඩේ හොඳ කරන්න කිරිමානන්ද සූත්‍රය දේශනා කළ ඒක තමා ඔබ ආලතියන ඔබට උගන්නල තියන බුද්ධාගමය කියා දෙන බාහිර පිට පැත්ත බාහිර පැත්ත නමුත් මේක කිිරිමානන්ද සූත්‍රයා පි කිය වගෙන යනකොට ඊට වඩා බොහෝම ගැමුරු ධර්මටාවයක් මේක තියෙන බව පේනවා තියෙන බව මතු කරල පෙන්නන්න පුළුවන්. විශේෂයම දැම්ේ සූත්‍රය කියවගෙන යනකොට ඒකන් සමයම් භගවා සාවත්‍යයන් විහරති දේතුවනේ අනාත පින්ඩිකත් සාරාමයේ ටේනකෝ පණසමය එන ආයස්මා ගිරිමන්න්නන්දෝ ආබාධිකෝ හෝති දුක්කිටෝ බාල්ල ගලානු අතකෝ ආයත්මානන්දෝ යන බගවා එයන උපසංගමි උපසංගමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසද ඒකමන්ටන් නිසින් ෝකෝ ආයත්මානන්දෝ භගවන්ටන් ඒ අද වෝච භාගටතුන් නාාන්ත්‍රේ අමතලා කිරිිමානන්ද හාමුදුරුව මෙහෙමකිව්වා ආයස්මා බන්තයේ කිරිමානන්දෝ. ආබාඩිකෝ හොති දුක්කිිතෝ බාල ගිලානුව සාධබන්තයේ බගව ඒනා අස්මා කිරිිමානන්ඩෝ තයෙන උපසංකමතු අනුකම්පන් උපාදාය ඇති සචේකෝවත්වන් ආනන්ද බුදුහාමුදුරෝ කියනවා සචේකෝටවන් ආනන්ද ගිරිමාණන් දස්ස බික්වුුණෝ දස සඥා භාසයාසි ටානංකෝ පනියතං විදයම් වි්ජති යං කිරිමානන්දස්ව බික්කුනෝ යං ගිරිමානන්දස් බික්කුණෝ දස සඥාසුත්වා ආබාදසු ටාන්සෝ පට පල යං ගිරිමානන් දස්ව බික්ුුණෝ කිව්වාම මාගටී වාාසාාවේ යං කිව්ව මම බහුවචන එටකට බහුවචන තියෙන්නේ ගිරිමා නන්දස්වල මොකක්ද මේ මාගඩී භාෂාව වචන තුනක් එකතු කොල්ලා තමා මේ නම හදාගන්න තියෙන්නේ ගිරිකයන්නේ පංචස්කන්දයට කියන තව නමක්. මාගයන්නේ මිඩී නිදාශිය යුතු. මිඩී නිදාස්විය යුතු පංචස්කන්දය නන්දිරාගසාගතව උපාධානය කරගන ඉන්න යමෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනා ඒන්න රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය උපාධානය කරගනඉන්න ඒ උපාධානයෙන් මිට නිටහසන්නට බැරි යමෙක් ඉන්නවා නම් ඒ පුුද්ගලයට මාගදී භාසාාවෙන් කිව්වා යංගිරිමානන්දස්ස බික්කුණෝ බහු වචනය. එක්කෙනෙකුට එම කියපු වචනයක් නෙමේ එදා බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මේ ආනන්ද හාමුදුරුව ගිහිල්ල බුදු හාමුදුරුවන්ට කිව්වේ පංචස්කන්දය උපාධානය කරගන ඒක මිඩී නිටහස්සන්න බැරුව බොහම දුක්කිට බාල්ල ගිලාන බවින් බොහෝ දෙනෙක් මේ ශාසනයට ඇතුළූ දෙනෙක් කටයුතු කරනවා කියලා බුදු හාමුදුරුව කිව්වා මේ ආනන්ද හාමුදුරුව කිව්වා ඒ ගමන බුදුහාමුදුරුවෝ මේ ආනන්ද හාමුදුරුවන්ට ඉගෙන්වා මේක හොඳට පැහැදිලිව තියෙනවා. මේ ගිරිමානන්ද සූට්‍රයේ අවසානම චේදේ අසුතුන් එනිිපිටේ තියෙනවා සචේකෝත්්‍රන් ආනන්ද ගිරිමානන්දස්්‍රබික්කුණු ඉමාදස සඥ්ඥා භාසහියාස භාවිතයට ගන්න අභ්‍යාස කරන්න ගිරිමානන්ද හාමුදුරුවන් ආනන්දහාමුදුරුවන්ටත් අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සංචිකයේ භාගවතුන්ාහන්ස ඉදිරියේ ආනන්දහාමුදුරුවත් ඉමා දස සඥා උග්ගහෙත්තුවා භාවිතයට ඉගනගත්තා. එතකොට මේ දස සං්ඥා කියන එක ටැන් ඔබට හොඳට තියෙනවා මේ ආනන්දහාමුදුරුවත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිිය බුදුහාමුදුරුව ඉදිරිිය මේ දස සඥා භාවිටයට ඉගනගත්තා. මේක ඉගනගත්ත යුතු දෙයක්, මේ මේ වචනයෙන් කතාගල්ලා කරන්න පුලුවන් දෙයක් නෙමේ මේක භාවිටයට ඉගන ගණ්ඩුවන. එකයි භාසය යාසිකිව උද්ගහෙත්්වා කියලා ඉගෙන ගත්තේ. ඉතින් ඒක නිසා දැන් එදා ශාසනයක හරය, එදා බුදුහාමුදුරුව ජියවමානුව ඉන්න කාලේ අනන්ද හාමුදුරුවත් අග්‍ර උපස්ථායක ඉන්න කාලේ ශාසනයට ඇතුළු වූ බොහෝ දෙනෙක් හිටියා තාමත් මේ කොච්චර බුදු හාමුදුරුවන්ගෙන් බනඇහුවත් මේ පංචස්කන්ද උපාධානය මිඩී නිදහස්සවෙන්න බැරුව පංචස්කන්ද උපාධානයම නන්දිරාග සාගතව එකතුවරගත්ත උපාධානය කරගත්තායි. ඒ සියලුතෙනට පංචස්කන්ධ උපාධානයෙන් මිටි නිදර්ශන බැරුව දුක්කෙට බාල්ධ කිලාන ආබාධ බවට පත් වුණා. මේ දුක කියන්නේ එදා ඇතිවුණු තාවකාලික දුවක්කක් නෙමේ මේ සංසාර දුක කරුමේ උරුම කරගන්න. පංචස්කන්ධය උපාධානය කරගන්නා හැම මෝතකම හැම විටකම එයාගේ නිවන වැහෙනවා අර කාමච්චන්ද ව්‍යාපාට ටන ිද උද්ච්කොක්ුච චිච්චිතා කියන නීවරණ ධර්ම පයිෙන් ඒ පුද්ගලයල නිවන මහනෝ. ටිෙ නිවන මැහුණ පුද්ගලයෝ දුක්කිටයි බාල්ලයි ගිලානයි ආබාදයි. ඒකයි මේ ආනන්ඩ හාමුදුරුව ඇහිල්ල කිව්ේ භාග්‍යවතුන් වහන්ස බොහෝ දෙනෙක් මානවනාය මේ පංචල්ස්කන්ධ උපාධානය මිඩී නිදහශයන්න බැරුව ඒ නිටාසය බැරුවූ පාදාානය කරගන කටයුතු කරනවා. ඒය බොහම දුක්කට බාල ගිලාන බාධබවට පත්වෙනවා. ඒගම්න බුදු හාමුදුරුව මේ දස සඥා භාවිතයට ඉගැන්වා උගගැහෙත්වා බුදුහාමුදුරුවෝ ඉගැන්වවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුව ගිල්ල ඉගැන්නවා ඒ ගිරිමානන් දස්ස බික්ුණුවට යම් ගිරිමානන්ද ුණ යම් කිසි කෙනකොට මේ උපානය මිඩී නිදහසෙන්න්න බැරනම් එයා ගිරි මානන් දර්ස කෙනෙක් එයාටී ගැන්නවා මේ දස සඥඥා භාවිතයට ගන්න මේ අභ්‍යාස කරන්න ව භාවිතයට ගන්නවන මේක මේ ගිලව්වගේ ගිරාචරියාවෙන් පිරිට ඇටියට රජජායනා කළට භාවිතයට ගැනීමක් නෑ. ජතිකා හැටියයට ඇත්ගට භාවිතයට ගැනීමක් නෑ ගීතිකා හැටියයට ගැයි්වට භාවිතයට ගැනීමක් න මේක භාවිත්‍යයට ගන්න ම්කි ආකාරයක ආනන්ද හාමුදුරුවන්ටත් බුදුහාමුදුරුව ඉගැන්නවා. ආනන්ද හාමුදුරෝද ගිහිල්ලා උපාඩානය මඩී නිදාශනට බැලුව දුක්කින්ට ගිරිමානන් දස්සලට භාවිතයට ගන්න ඉගැන්නවා. ඉති ඒක නිසා දස සඥා භාවිතයට ගන්න ඔබ සියලු දෙනත් ඉගන ගඩුවන. බැලවාම මේ දස සඥා හරියට භාවිතා කරනවා නම් සතරකමටහන් නිවැරදිවත් ප්‍රායෝගික වත්තු ගෙනදදවත් ඉබේම පැදෙනෝ. එතෝට මේ දර්ස සංඥා තුළ තියෙන්නෙම සතරකමටහන් වෙනමොකත් නෑ සතරකමටහන්මයි මේ දසර්ඥා තුළත් තියෙන හැම පේලුවකම හැමකුරකම ඉලක් හැම චේදයකම හැම වචනයකම තියෙන්නේ දසරඥා දැන් ඔබ හොඳටම දන්නවා මේ දස ස්ඥාාවල මරණා අනුස්්‍ර තිය තියෙන පලවෙනි වචයන තමා අනිච්‍ය සඥා සඥාව අනිච්්‍යපක්. ඉට පස්සේ මෙතන දස ස්ඥා දැ ඉල ලතියෙන හැටියට අනිච්ච සඥා, අනත්්‍ර ස්ඥා, අසුප සං්ඥා, ආදීනව සං්ඥා, පහන සං්ඥා, විරාග සඥා, නිරෝධ සඥා නැවට සබ්බ ලෝකයේ අනවිරත්්‍ර සං්ඥා, සබ්භ සංකාරය සු අනිච්‍ය සඥා ආ පානු හැතිව අඩුව මේ තියෙන්නේ මේ දස සඥාවම භාවිතයට ගන්න හරියට අභ්‍යාස කරන්න අටටධර්මය දැනගන්න මේ ඉගන ගණ්ඩුව මේ ඉගන ගන්න නම් මේ පිළිබඳව ධර්මය පිළිබඳව යම් දැනුමත් තිෙන්ඩන දැන් ඊගාවට තවත් එක කාරණයක් කියන්න ඕන මෙටඩි මේ බුදුහාමුදුරුව දේශනා කරපු බද්ධ ාචිතය මගදී ාසාාව ආර්ය භාෂාව මේක මේ පැත්ති නම් මේ පැත්තට කියවන බාසාාව සිංහල බාාව මේ පැත්ති නම් මේ පැත්තට ලියනවා ආර් භාෂාව මේ පැත්ති නම් මේ පැත්තට කියවන බාසාාවක් ඉසි එක නිසා හැම තැනකම අපි සිංහලට ගන්නකොට මෙවා කණපිට කාල කියනවා දැන් ඔබ හොඳටම දන්නවා ඔබ මේ පන්සිල් අටසිල් දසසිල් සාමනේරසිල් උපදම්පදාසිල්ලෝ මොනසිලක් වෝ සමාදන් වෙනකොට මේ තිසරණ සරණ යනවා කියල ක්‍රියාව. දැම් මෙතන කියන්නේ ඇත්තවසයම බුද්ධෙද ඒසනාවටයෙන්නේ නත්ති මේ සරණ අන්ඥම් බුද්ධෝම සරණන්වරන් ගච්චාමි සරණම් බුද්ධන් ගච්ාමි සරණන් දම්මන් ගච්චාමි සරණන් සංකා. එක ගච්ාමන් බුද්ධන් ගච්චාමිසරණන් දම්මන් ග්ාම රණන් සංගංකිවාම සිංහලමනියෙ බුද්ටන් සරණන් ගච්චාම සම්මන් සරණන් ගච්චාම් සංගන් සරණන් ගච්චාම කියර අනි පැත්ක හල කියවුණ. කනපිට ගාල කියවුණ. අර්ථය වෙනස් වෙනවා. මේක ටයෙන්නේ ගච්චාමි චරණම් බුද්ඩන් ගච්චාමි චරණන් දම්මන් ගච්චාමචරණන් සංග. ඒ වගේම මේකෙට එන්නේෙ මේ මාගටී භාසාාවේ සංඥාවේ අනිච්ච මෙනෙහි කරලා නිච්ච සං්ඥාහින් කරන්න. සංඥාවේ අනිච්ච මෙනෙහි කරන කැමතිසේ මගේ කැමැත්තට අනුව පවත්වන්න නවත්වන්න බෑ කියන එකයි සංඥාවේ අනිච්ච මෙනෙහි කරනවා ගැන්. සංඥාව නිච්චසේ පවතින් හැ අනිච්චා. එතකොට සං්ඥාවේ අනිච්ච මෙනෙහි කරන කොට, ගේ කැමැත්තානුව මට බෝන විටියට දිසිසේ මනාපපේ පවත් අන්න නවත් අන්න බෑගන එක තේරුන් ගත්තහම අර නිච්ච සඥාව මරාදානු පජහති වෙනවා හිට අයින් වෙනවා. අන්න භාවිතයට ගැනීම. අන්න මේ කිරිමානන්ද කමෙන් මිඩී නිදහශවෙන්න උපකාරුවන් ධර්මතාවය. අන්න සතරකමටහන් එටකොට මේ කෙතියෙන්නේ හැම තැනකම සංඥාවේ අනිච්ච මෙනෙහි කරලා ඒක නිච්චසයේ පවත්වන්න උත්්‍රහකරොත් ආබාදයට ලෙඩ රෝගවලට බාධක වලට පත්වනොයේ නිසා මේ අපේ හිටේ ඇතිවුණු නිච්ච බව අයින් කරන්න. මේ නිච්ච බව තියෙන නිසා තමා අපිට තන්නාවක් ඇතිවෙන්නේ උපාධානයක් සිද්ධුවෙන්. මේ නිච්ච බව අයිංකිරීමත් සමඟ අනිච්ච මෙනෙහි කිරීමත් සමග සන්නාවෙන් උපාධනය මිටී නිටහස් වෙනවා ඇතුළ අන්තය පිරිසිදුුවෙනවා. එකොට මේ අසුභානුසති වටලා මරනානුස්සති වඩන කොට මේ සංඥාවේ අනිච්ච මෙනෙහි කරලා නිච්ච සංඥා පජාටිකරඩුව. නිසා මේක නිච්චසය ගත්තොත් තමා සියල අස්සුතාත් පුටක්්ජන පුද්ගලයෝ ප්‍රියනංයක නිච්චසය ගන්නවා. අපිය නංඒක ඒත් නිච්චසය ගන්නවා සුකසේ ගන්නවා එක මමත්වෙන් ගන්න. එක වැරදි. නිච්චස සුකසේ අත්වසේ ගත්ත තන්නාවක් ඇතිවෙලා උපාධානය සිද්ධ වෙලා මාරයගකුලට අහු වෙලා ඔබේ ඇතුලාන්තේ කිනුටු වෙලා අනුසේ සමුදය ඉපජිලා පැරත්ම තුළ ඔබාතරමං වන. යමක් නිච්චසයේ සුකසේ අත්තසය ගන්න හොඳ නෑ. සියලුමදේ සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්කාති සබ්බේ දම්මාහා අනත්තාට. විපරිනාමයටත් නොවන කිසිම දෙයක් මේ පැවැත්ම තුළ නෑ. ඒම නිච්චසේ පවත්වන්න බෑ අනිච්චා. එනන් සුකසේ පවතිී නෑ දුක්කක්. එමන ඒගාවට එන සංඥාව අනිච්්‍ය මෙනෙහි කරලා නිච්ච සංඥාව ඉටෙන් අයින් කරඳුව මරාදාාණඩුවන්. සංඥාවේ අනත්ත මෙනෙහි කරලා, චචක්ක සූත්‍රය කිව්වා ටිස් හයේම චක්කුම් අත්ථාතියෝ වදේ අත්තසේ ගැනීම වැරදිී චක්කුම් අනත්තා. සෝතන් ගනත්තා සද්ධානතා ගන්ධානත්තා ගානගනතා ජිවානතා කායනතා මනානතා දම්මානතා තිිස් හයම අත්තසේ ගැනීම වැරදිී අනත්තා. අනත්ව මෙනෙහි කරනකොට අත්තසේ නොගෙන එක මිඩී නිදහස් වෙනවා. මත් මට ඕන විදිියට අරගන පාවත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුළ මේ ලෝකය තුළ කිසි කෙනෙකුට ලකින්න බෑ හිතන්න බෑ ගත්තොත් උගුලට අහුවෙනවා. මමත්වෙන් අරගෙන මට ඕන විියයට පවත්තන්න පටන් ගත්තොත් දුක තමා හුරුමයෙන් උපාධානය තමා සිද්ධවෙන් තින එක නිසා දැම් භාවිතයට ගන්නවා ගන්නේ සංඥාව අනික්්‍ය මෙනයහි කරල්ලා නිච්ච සංඥාාවයින් කරන. සංඥාව අනත්ව මෙනෙහි කල්ලා අත්ව සංඥාව හිටෙන් අයින් කරනවා. අතරංඥාව වැරදිී අත්ථතියෝ අදී. සං්ඥාවේ අසුභය මෙනෙහි කල්ලා සුභ බව සුන්දර බව ප්‍රිය බව මනාප බව හිටෙන් අයින් කරනවා. අසුභානුසතිය වඩනවාගේ යන්නේ එකයි. අනිච්ච සං්ඥා වඩනගේ යන්නේ එකයි. අනත්ව සං්ඥා වඩනගේ යන්නේ එකයි. ඒ වගේ සං්ඥාවේ ආදීනව මෙනෙහි කල්ලා, ංස වලින් මිදී නිදහස්සයෙන්න චන්දරාග විනහ පිටා චන්දරාග ප්‍රාණය කළාම අර ආදීනවමන කළ අනිසංසෝලින් මිදී නිදහස් වනා. ඒවගේම මේ සංඥාවය ප්‍රහාණය පහන සඥා අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විහිංසාාවිතක්ක විචාර තමා ප්‍රාණය කළ යුත්තේ ඒ ප්‍රාහණය කළාමර නෙක්කම්ම සවිතක්ක සවිචාර අ්‍යාපාද ස්ජක්ක සවිචාර, අබිහින්දා ස්‍රභිතක්්‍ය සංචාර පූර්ණයනවා හයන්ුව අර උපාධානයෙන් මිටී නිදාස් වෙනවා. ඒවගම සංඥාාව විරාගය මෙනෙහි කල්ලා රාගයෙන් වෙන්වීම මෙනෙහි කලාම රාග සඥාවෙන් විට නිදහස්සෙනවා. සඥාව නිරෝධ මෙනෙහි කලාම රෝධ ගැහීමේ මිටී නිදහශසෙනවා සමුදේ ඉපදීමේ මිටී නිටාශසෙනවා. ඒ වගේම සබ්බලෝපයේ අනවිරට සඥා අර අභිරට ස්ඥාවලින් විටී නිටහස්සෙනවා අවසාන වසේනුත් අර පළවෙනි කියපු එක සං්ඥාවේ අනිච්ච සියලුදේ පිළිබ. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සියලු සංකාර පිළිබඳව නිච්චසේ සුකසේ අත්තසය අදගනවා පුටක් ජන පුද්ගලෝ. අස්සුතාත් පුද්ගලයෝ. ධර්මය නොදන්නා පුද්ගලෝ. තන්නාවෙන් උපාදාානය කරගන්න පුද්ගලෝ. දුකට බාල් ගිලාන ආබාධ බවට හේතුව මේ නිච්චසය සුකදේ අත්තසේ වැරදිදය ගැනීම මේ පැවැත්ම තුළ තියෙන බොහෝ දේවල් අස්සුතාත් පුටක් යන පුද්ගලය හිතනවා නිච්චසේ මට ඕන විටහට පාත්තන්න පුළුවන්. මගේ කැමැත්ට අනුව පවට ඉන්න ඕන.ඒටමා නි්ඒ තමා සුක එක තමා අත් දෝට මේ අත්වසය ගන්නවා කියන්නේ සංඥතාවෙන් මත්වෙන් ගන්න පටවන ඉටහිට පාත්තන්න පුළුවන් නවත්තන්න පුළුවන් නමුත් එහෙම කරන්න බෑ. සබ්බේ දම්මා විපලනාවම දම්මා තිේ අනුව මේ දස සංඥාවම තියනවා භාවිටයට ගත් අරගන තේරුම් අරගන මෙනෙහි කල්ලා අයිං කළ යුතු කොටලා සංඥාව අනිච්්‍ය මෙනෙහි කරන්න කොට නිච්ච කොට අයිගෙන සඥාව අනත්ව මෙනෙහි කරනොට මත්වයෙන් ගැනීම අත්තකොට අයින් වෙනවා. සංඥාව අසුභය මෙනෙහි කරන කොට සුභ බව සුන්දර බව අයින් වෙනවා. සංඥාව ආදීන මෙනෙහි කරන්නකොට ආනිසංස අර ආමිස සුවයවෙෙන් වෙනවා. සංඥාව ප්‍රාණය කරනකොට ඇතුළන්තයේ පිරිසිදුවෙනවා. සංඥාව විරාගය මෙනෙහිකරන්නකොට රාගයහිතෙන් අයින් වෙනවා. සං්ඥාවේ නිරෝධය මෙනෙහි කරනකොට රෝධ ගැහීම රුද්ජති අන් වෙන දායම තියෙනවා මේ කියන දෙපැත්තක් ඊට පස සබ්බ ලෝකයේ අනපිරථය අනබිරථය මෙනෙහික රත්ම අභිරව සංඥාවටී මිරී නිදහස් වෙනවා ඊට පසේ අවසාන වන්සයනු සබ්භ සංකාරයේ සු අනිච්්‍ය සඥ. සංඥාව අනිච්‍ය බව සියලු සංකාර සබ්භ සංකාරයේ සු අනිච්්‍ය සඥ තෝට පළවිනිියෙන් කියපු එක නැවට නමෙනටත් කියනවා මේක ආනපාන සත්‍යය නමාදිය ඇහැටියට දායම අඩන්න පුළුවන් මේ ආනපානසඥ මාදිය වැඩීම. මෙලමොකක්ත් නෙමේ එතකොට මේක මේ ජිරවූ වගේ ඔය වචන ජීක කිව්වට අනිචරං්ඥානත්ත සං්ඥා සුප සඥා පානඥා විරාග සංඥා නිරෝධ සඥා මේ විදියට කිව්වට වැඩන්න. එක භාවිතයක් නම එක අභ්‍යාස කිරීමක්ේ එක ඉගෙන ගන්නීමක් ඔන්න එක ගිරා චරියාාව ගිරෙකුටත් කියන්න පුලන්ම් පාඩන් කරගත්. තමාද පිරිත් කියනය විලාචටයාමින් කියන්න ඒ භාවි්‍යයට ගැනීමන්න මේ ඒ කිසිම ඔය කීමින් දේශනා කිරීමින් ගායනා කිරීමකින් පිරිටටටිය සජජායනා කිරීමින් මේ දුක්කට පාල්ල කියලා නබාධ බව කියන ෑ විිදී නිශාසෙන්න වෑ. මිට නිදහස් වන්න නම් ඔය හැම අවස්ථාවකම අර දෙපැත්ත තේරුම් අරගෙන බැරණිවත්තිෙන් ඉවත් වෙලා ආනපන් තේරුන් අරගන උපාධානයේ මිටී ඉනිතාහසවවා. මිී නිටානවා චන්දරගේෙන් මිදී නිාසඕන්. නිච්චප මිටී නිාසෙන්නවා. සුකබය මිටී නිටාස වවා මත්වෙන් ගැනීමේ මිටී නිටාසනවා. තෝට මේ දසරංඥා හරියට තේරුම් ගත්තත් විගන ගන භාවිතයට ගත්තොත් මිටී නිදහසෙනවා ඔය කියන සියලු දෙයින් තන්නාවෙනුව උපාධානය නොයි ඒ පුද්ගලයා මග පල්ලපනවා. ඒටමා රි තොට මේ දසතඥ්ඥා බුදු හාමුදුරුව කියා දුන්නේ ඔය අදකරන විදිට ආගමේ ඔය පැවිද්ද සහ ගීපිරිත් ගී පිරි කියලා කාට ලෙඩක් ඇැඩුනාම මේ ගිහිල්ලා ගිලා චටියාවෙන් ගායනා කළට හරිියන්න. මේක හොඳට තේරුම දැනගන බුදු හාමුදුරුවෝ කිය පුුදේ හොඳට තේරුම් අරගෙන දෙපැත්ත දවතාවේ තේර ුන් අරගන භාවිතයට ගන්ඩ ඕන භාවිතයට ගන්න බුදුහමුදුරුව පැහැදිලිව කියලා තියෙනවා අභ්‍යාස කරන්න ආබාසි එවගම භාසියාස කියලා තියවා භාවිතයට ගන්න. මේ වචනටික අත්ලරලා අද වෙනකොට ඔය ගිරවෙෙක් වගේ ගිරාචටියාවෙන් පිරිිට රටයට සජජායනා කළට පිරිටඇටයට වචන් ටිකක් හැත්ගේට හය කියට ගායනා කළාට සජ්ජායනා කළාට කාගවත් ඔය ගන උපාධානයෙන් තන්නාාවවෙෙන්න්නම් හිදී නිහසවෙන්න. එගොලට මේ වචනවල ධර්මාට්‍යය කොහමොටවත්ම තේරුන්ගන්නත් බෑ ඉටි නිසා බුදු හාමුදුරුව එදා මේ කිය පුදේ ඔය කල්ල යනකොට මේකාර ග්‍රන්ත දූරයපුදේෙනවා විපස්්ටනා දූරය අත ඇහැරෙන පසනා දූරයක් අද දන්නෙම නෑ මොකක්කත් වී පස්සනාගෙනක තේරුම්ගන්නම් බැරි විඩියට විකුටට වුණා. ටි එක නිසා ඔබ සියලු දෙනාම කල්පනා කර ගණ්ඩුව ඕන බුදු කෙනෙක් මේ විටියට මේ දස සඥා දෙන්නේ නිවන්දකින පරමාට්්‍යෙන්ම මේ දසන්ඥා හරියට අනුගමනය කරලා එදා ගිරිමාණන් දස්සලා ලක්ෂගානක් උපාධානය මිඩිණනි ටහසුනා එක් කැනෙක් නම බෞද්ධටය එදා හිටය බොහෝ ගිරිමානන් දස් වලා ඒක ඉන්ඩයි බදුහාමුදුරුව මෙහම කිව්වේ මේක සංසාර රෝකයක් මේ සංසාර රෝගයෙන් එදා හිටිය හැම දෙනෙක්ම මේ තේරුන් ගත්ත මේ අනුගමනය කළ මේ ආභාසය අභ්‍යාශ කළ භාවිතයට ගත්තායඒ මිඩීන් ජාසුනා ඉගාවට බුදුහාමුදුරුව මේ සියලුදේ මේ දහයම නැවට එකින් එක එකින් එක ගෙනල්ද ක්‍රා දෙනවා මේ උපාධානය මිඩී නිදහස් වන්නයි මේ එකින් එකම තියෙන්. එක එකේම අවසානය තියෙන්නේ උපාධානය මිඩී නිදහස්සෙන්. දැංකෝල බැලුවාම කතමාජානන්ද අනිච්ච සඥා. ඉඩආනන්ද බික්කු අරං්්‍ය ගතවවා රුක්ක මූල ගතවා සුඥා ාර ගතවවා යිජි පටි සංචික්කති ට මේ ආනපානරත්්‍යය මාිය වඩනකොට එක මූලික අර ක්‍රියාව තමා අ පූර්රක් රෘටිය තමා මේ මේ ආනපානරති නමාදිය වඩනකොට අරං්‍ය ගතවා රක්ක මූල ගතවා සුංඥාර ගතවවා යිති පටි සංචික්කට ඒ අනුව හිතා හදාාගඩුව හිට පිරිසිදු කරගන්න හිට එක දැනකට ගේද. හිට මේ සෝසතෝ අස සති සෝ සතෝ පසති තේරුම් ගන්න පුළන් විඩියට මෙවා කරගත්ත හම දැන් අනිච්ච සඥාව මෙනෙහි කරන්න ඕන පංචස්කන්දයේ පිළිබඳුව. මේ පංචස්කන්දයේ කොටස් පහත්තිනා රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන අර මුලින් කිව්වේ සංඥාව අනිච්ච බව දැන් සඥාව අනිච්ච බව සඥාව රූප සඥා සද්ධ සඥා ගාන සං්ඥා ගන්ධ සං්ඥා ඒ නිසා අර රප අනිච්චා වේදනා නිච්චා සඥා නිච්චා සංකාර නිච්ා විඥාන අනිච්චා කොටස් පාට බෙල කියනවා කියලා කියනවා. ඉට මේසු පංචසූ උපාදාානක්කන්දෙ. මේ පංචස්කන්දය උපාධානය කර ගැනීම රූපේදනා සංඥා සංකාර විනාාන උපාධානය කර ගැනීම. පංචස උපධාන සදම නිච්චසය පවතින්න අනිච්චානුපස්සී විවැරති අයං ූච්චදානන්ද අනිච උපාධානය මිටී නිටහස්සන්නයි. මේ පංචස්න්දයේ පිළිබඳ ව කොටත් පහකට බෙදලා අ ඉසල මුුණින් සංඥාව අනිච්චමනහි කළ දැන් කොටත් පහකට බෙදලා රූපන් අනිච්චා වේදන අනිච්චා සංඥානිච්චා සංකාරචා විඥානාගනිච්චා කෙන එතකොට පංචුපාධානස්කන්දයම නිච්චසය පවත්වන්න බෑ සුකසේ පවටින්නේ නෑ මමත්වයෙන් ගන්න බෑ එකයි මේ සහුරු කරන්න හතන් තිබස දෙවෙනි කතමාචානන්ද අනත්්‍ය සංඥා අර පරට පල මුදා කියපු සූත්‍රවලත් ඔක්කොම් මේකම කියනවා ඉඩානන්ද දැන් ඊය කියපු මේ ටටක් සූත්‍රයේ මේක තමා කිව්ව පැහැදිලිව මේ තිස්සායකට වැඩි කල්ලා එදා ඉය කිව්ව අද මේක හයයි ඉඩ ආනන්ද බික්කූ අරජ කතව රක්කු මුල ගතවා සුඥා ාර්ගතවා ඉතිරි පටි සංචික්කට චක්කුන් අනත්තා රූපානැත්තා සෝතංගනත්තා සද්දාානත්තා ගානගනත්තා ගන්ධානත්තා, පොට්ට බානත්තා, මනානත්තා, දම්මානත්තා. ඉියකපුට්ටා චක්ක සූත්‍රයකිවේ ටිසයක් මේක හයක් දෙපැත්තට කිව්වා. චක්කුම් අනත්තා රූපානත්තා. සෝතන් ගනත්තා ස්‍රද්ධානත්තා. ගානගනත්තා ගන්ධානත්තා. මේ විජයට අනත්ව නම් මේ අනත්ම කියලා ඉදැම් පරිවර්ටනය කළ තියනෙ මේක විපරිනාමයට පත්වෙන බව තමා. මගේ කැමට්ටන අනුවු මට පවත්වන්න වැැරිමව තමා අනත්තා නැතු ආත්මකතාවක් මේකනෑ නමුත් පුදුවක් ගාන පුද්ගලයෝ මේක අත්වසය ගන්නවා මමත්වයෙන් මං්‍යතාවෙන් ගන්න අත්වසය ගන්නවා ගැන මං්‍යුතාවෙන් මට ඕන විදියට මට කැමතිසේ පවත්වන්න උත්සාහ ගැනීම තම ම්‍යතාවය අත්ත බව අත්සේ ගැන මමත්වේ ගන්න ඒ ම ඒස වාමතම ේට. හොට ෙටරෝග බාද දුක්කට බාලග ලාමිසයම උදාන උපාධානය සිද්ධ වෙනවා. ඒ අනුව මේ යතන පහෙන්ම මජී නිදස්සන පුලන් හිටිමේසු අධ්‍යත්තික බාහිර ආයත නියසු අනත්තාානු පස්සීවිරති අයං උත්්‍යතානන්ද අනත්. උපධානයනු මිදෙන් උපධානෙන් සිද්ධ වෙන්නේ අර චක්කුන් අත්තාාති සෝ ගනීම. ඒ වරදක් අත්තාාතියෝ වදී. න් අත්තාාතියෝ වද සෝටන් අත්තා දොලාම අත්්‍යතිෝ වදේය කියලා ඊය කියපු චචක්ක සූත්‍රය කිව්වා බුදුහම් මෙටන එක බොහම කෙටියෙන් කියනවා. ඉට ප තුගෙනක අසුප සඥා අසුපංඥා හැටියට මහා සතරාජ පට්ටාන සූත්‍රය කියපු කුලකේ බෙද ලබලන පටිකූල මනසිකාරයෙන් අර යම් ද්‍ර්‍යයක් පුද්ගලයක් සත්යක් ලස්සන සත්නමිනයෙක් මනුසේ කවුඩුුවරිගේ පංචකල්ලයානියක් මේ කොටස් කල බැදුහම මේක නාන ප්‍රකාරස්සා සුචි නෝ පච්චවකට නානප්‍රකාර වූ අසුචිදේ මේ අසුචි දේ තමා සුචි නෝවන දේ තමා කෙස් ගොඩක් ලොම් ගොඩක් කේසා ලෝමා නකා දන්තා තචෝමන්සන් නාරු අටිමිතං චක්කන් හඩ යකනම් කිරෝමකක් මේ වගේ ටිස් දෙකම අසුචි සුචි නොවන පිය නොවන මනාපනෝන ඔබේ බැරිලාවත් ඔය පංචකල්යානය පුද්ගලේ කැටියට ඉන්නකොට බොහොම ප්‍රිය මනාපයි ඔබට ඒ පුද්ගලය කැටියට ඔබට අස්ශ්‍රය කරන්න සුදුස. හැබැයිය පංචල්ල කල්්‍යයානගේ බිරිල ැලුහම එක කස්ගාක් එක හංකෑල්ලක් දත්කෑල්ලක් නිය කෑල්ලක් කෙලපොඩ්ඩක් සෙමපොඩ්ඩක් තියෙනවනම් ඒත් ඔබකයිඩ. එකත් ඔබේ ගනිීද. එක ඔ මත්වෙන් ගන්න ඉදන මේක තමා මෙනෙහි කරන්නක්ේ මේක තමා අසුභය මේ පිළිකුල් භාවනාවක් එෙම නමේ අසුචිනෝව පච්චවෙක්කති අසුභ භාවනාව අසුභය මෙනෙහි කරනවා. තොරමය අසුභය මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ සත්වය පුද්ගලය ගනතඥාවක් හැටියට නෙමේ බෙද් ලබැලුව කොටස් කල් ලබැුව කුලකේ පටිය ලෙහෙලා ගලෝල කොටස් හැටියට බැලුව. ඒක තමා මේ මේ තියෙන දර්මතය නිසා මේ අසුග ස්ඥාව තියන්නේ කොටස් කරල බෙදල බල උපාධානය මිදී නිදශීම අවසාාන ප්‍රතිබලය. ඊළඟට කතමාචාන්ද ආදීනව සඥා මේ ආදීනව එකසියාටක් නවානුවත් තියෙනවා ඔය නමා නුවක් රෝගයේ එකසයටක් ආබාදවලට හේතුව මේ රාග්‍ය දේශය මූහ මේක කියලා තියනවා. ඒකත් අර බික්කු අර්්‍යගතවවා රුකු මුල ගතවා සුඥා ාර ගතවා ච්චිටි සංචික්කට බහුදුක්කෝකෝ අයංකායෝ බහුවාදීනෝ කායෝකයන මේ ශරීරය හෙමන මේ ක්‍රියාකාරකම් තිිස්හය. කාල් තිිස්හයි. මේ මාග්‍රීවාාතාව කායකිව ක්‍රියාකාරකම් තිිස්සායක් මිසක් මේ පරිිවර්තකය පරිවර්තනයගරතින මුලු ශරීරය. මුළුශරී එක තියනෙ. අපොටේ ජෝවාය පටුවී කියන කොට සට ඉටරයි ඒකෙ ඔය ක්‍රියාකාරකම් තිසාය නෑ. නමු බුදුහන්දුරෝ සනාන්කළේ ක්‍රියාකාරකම් තිස්සාය ඒවයි මේ බෞුදුක්කෝකෝ අයංකායෝ බහු ආදීනු. සියලුවාදීනම නවනුවක් ලෝක එකතියාටක්කා බාද ඇතිවෙන්න මේ ක්‍රියාකාරකම් තිස්හයේ බරද නිසා. ක්‍රියාකාරකම් තිස්සාය නිසා ප්‍රියදට ඇලුනොත් සෙමකෝප වෙනවා රාග. අර අප්‍රියදයට ගැටනොත් පිටකෝප වෙනවා ඩ්වේශයෙන්. ඒවගේම ප්‍රියාප්‍රියාතර මැනලා මෝහෙන් අවිද්‍යාවෙන් කටයුතු කළොත් වාතයකෝප වෙනවා ඒක සියලු අංග වල රෝගාබාට හැලිනවා. ඒටමා බහ් ආදීනවා ඉට පස ආදීනව වීඩා කියවා ඉටි ඉමස්මින් කායේ මේ ක්‍රියාකාරකම් නිසයි. විවිධ වූ ආබාධ අලුතැෙන් උපටින්නේ. ඉට පස මේ අරනවානුවක් රෝග විග්‍රාහ කරනවා චක්කරෝග සෝතරෝග අනුරෝග ජිවාකරෝව කායරෝග සීසරෝග, මකරෝග දන්තරෝග ඔට්ට රෝග මේ විටියට විග්‍රහ කරලා. ඉට පස්සේ කියනවා. මේක මුල්ම විට්ට සමුට්ඨානා ආබාදා සෙම්ම සමුට්ඨානා ආබාදා, වාත සමුට්ටානා ආබාඩ පිට්‍රෝග කියන්න තරයිෙන් කටයුතු කරීමෙන් ලැබෙන වරවල් ඔය කැන්ස ලුකේමයා රත්පිට පිටරෝග තව පිට නිසා ඇතිවෙන බොහෝ රෝග තියෙනවාඒ සියල්ල පිට්ටාබාඩා තරයි වැ වැඩ කරන හැම මිනිහෙක් තුළම ඒ රෝගය උපතිනෝ. ඒවකම සෙම්ම සමුට්ටානා ආබාඩා ය විිසම ලෝබයෙන් දැජිසන්නාවෙන් ආසාාවෙන් ඈකණනාසය ජවකය මන පිනවන්නට යම් යම්දේ ක්‍රියාත්මක කරන පුද්ගලයන් තුළ සෙමකෝප වෙනවා සෙම්මාබාද ඇතිවෙනවා සෙම් රෝග ඔක්කොම තියනවා. ඒ වගම මෝහෙන් නොදන්නාකමෙන් අවිද්‍යාවෙන් අයෝනිසව මනසිකාරයෙන් මේ වාටයකෝප කරගන්න රෝග තියෙනවා අවිද්‍යාවෙන් ඒවා නිසා බාත සමු්ටානා ආබට දැම් මේකේ එකක් දැම් සිංහල පෛද්‍ය විද්‍යාව දන්නාය දන්නවා හ වෙලවෙදකම මේ තුන් දොස් කිපෙනවා මිසක් එක දොසක් කිපෙන්නේ නෑ දැන් ඔබ ප්‍රියදට ඇලුනොත් ඇයටකන්ටනාසයට දිවටකයට මන්නට ප්‍රිය වූ චන්දරාගයෙන් යමකට ඇලුනොත් යමක් උපාධානය කරගත්තත් අන්නාවං අර සෙමකෝප වෙනවා. හැබැයි මේ ශරීරකූඩු ඇතියෙන සෙම විටරක් නෙමේ කෝපවෙන්නේ විසමවෙන්නේ සෙමකෝප වනොත් පිටත් වාතයත් කෝපනවා. තුන් දොස්කිපෙනවා මිසක් එකදසක්කි පෙන්න්නේ නෑ. එදකොට සියල්ල ආබාධ ඇතිවෙනවා. අර රාගෙන් ප්‍රියඩයට ඇලුනත් සියලු රෝග ඇතිවෙනවා. දේශයෙන් පිටකෝප වනත් සමයිවාතයයි කෝපයනවා වාතය කෝප වුණත් සෙම පිටවාටය තුනම කිරුටු වෙනවා. තුන් දොස් කිපෙනවා කියනවා මිසක් තුන් දොස් විසම වෙනවා කියන මිසක් එක දසක් වෙන්න. එකක් විටරක් කිරටු වෙලා කිපිලා කෝපවෙලා නවටීද. ටක නිසා ඔබ මේක හොඳට තේරුම් ගණ්ඩුවන ඔබ ඔය. යටගණට නාසේට දවට ගයට මන්නට ප්‍රියමනාප යමක් ඔබ උපාධානයේ කරගත්තොත් අන්නාවෙන් සෙමකෝප වෙනවා ඒ සමගම පිට විසම වෙනවා පාටයේ විස වෙනු. තරයිෙන් කටයුතු කළොත් පිට කෝප වෙනවා සෙම විසම වෙනවා පාතියේ විසම් වෙනවා. අඥානකමෙන් අයෝනිසෝ මනිසිකාරයෙන් යමක් කළුත් පාටයේ කෝප වෙනවා. ඒ සමගම සෙම්පාට විට දෙකම තුනම කිරට වෙන. තුනම කිලිටු වෙන ඒ තමාම එකසි යාටක් ආබාද නමානුව රෝග ඇතිවෙන්නේ ඒක බුද්හාමුදුරුව විග්‍රහ කරලා මේ ඔක්කෝම ඉටි විමස්මිකායේ ආදීනව අනුපස්සී විති මෙය තම ආදීනව. මෙ අනුසේ වසයෙන් අපි මෙයෙහි කරනකොට මේ සියලු දෙයිෙන් මිටී නිදාසෙන් පුලුවන් උපානෙන් මටී නිදහස්සනාාවම මිර ජාසඒ තමන් මේ කියල ඊළඟට කතමාජානන්ද පහන සංඥාමටි ස්සලත් ස්‍රබ්ාස සංමර පරිය සේවි සබ්බා සේවි ත්බා සම්ම පරිායත් කිව්වා මේ දීගංවා මසතරාතිි පට්නාානය එක දීගංවා කිවවා එක විනෝදනා පහ තබ්බාකිව මේක පහන සංඥා කියනවා මෙ තුනේම ටයෙන්නේ අර මතක සටාන්න ඇතිියට මනුවෝ මේ කාය තුළු ඇතිකරගෙන මුල්වැෑගෙන තියන මතක සටහන්න ඇතියට තියන මතු වන කාම විටක් ්‍යාපාද විටක්ක මින්්‍රා විටක්. එ තමා පහන්‍රඥා මෙටන ය සූ්‍රයක බිනෝදනා පහටබ ඉටරිසෙලයවා දීගංවා මහා සතර ඇතිපට්ටාන් සූත්‍යය හැම සූත්‍රයකම හැම තනකම තියන.තකොට ඔබ මනුස්සේක් නම් ඔබගේ ම ම මනෝම කායත් තියෙනවා මෙ මනෝ මේක ඇතුළ ඔබ ීතයෙකුට ගොර ගත්ත මසක සටහන් තියෙනවා ඒත් දෙපැත්තත් තියෙනවා ආශ්‍රය කළ යුතු හපත් දේවත් තියවා මනුසයම් හැටියට අයපක්දේ තියෙනවා අකුසුලේ වඩා වදධනය වෙන තාම් නිවන්දැකල න තිනිසා. ඉති ඒක නිසා ඒවගේ ප්‍රහණය කළ යුතු පහන සංඥාවටටයෙන් තේරු ගත්ත ගමන් වාමකාම විටක්කාය විටාරයක් කාවත් අර කාම විටක්කන් නාධ්‍යවාශේසි පජාති විනෝදේතිී යන්තිිකරෝති, අනභාවං ගමේටි ඒකම ්‍යපාධි විචක්කයක් කාවත් ඒත් නා්‍යවාසේසි පජාතින්තිකරෝති අනුභාවංගමීටි ඒකින් බිහිසාවිචක්කයක් විචාරයක් කාවත් නාධ්‍යවාශේසි පජාතිය විනෝදේතුව යන්තිකරෝති සත්‍රකම් ටාන් කරාම ඕක වෙනවා. වෙන මොනවා කළත් ඕක වෙන්න. වෙන මොන භාවනාවක් කළත් ඔය තත්වය නා්‍යවාශේසි පජාති විනෝදේශීව වන්තිකරෝති, අනභාවන්ගමේටි කියන එක නම්. සිද්ධ වෙන්නේ නෑ සතුරකමටහන් නොකොළොත් එමනන්න ආන පානසත්්‍ය නමාඩිය චතුරාරක්කා හැටියටන වැඩුව. වැඩුවත් මේ සඥඥාවෙන් ඔබට කටදයක්වවෙන්න නෑ උපාධානයක් නෑ තන්නාවක් නෑ. ඊට පස්සේ බදු හමුදුරෝ කියනවා කතමාජානන්ද විරාග සංඥා නිරෝධ සං්ඥා දෙකේම තියෙන්නේ එකම වචචනය එකම ක්‍රියාව එකම දෙපැත්තක් තියෙන්නේ විරාග සඥා නිරෝධ සඥා කියන දෙකම රාගයෙන්වංවීම විරාගය රෝධ නොග රෝධයෙන්වංවීම නිරෝධ. රුද්ජති නිරුජ්ජති කිරීම රුජ්ජතින් අපටි විරුද්ජති කිරීම. මෙටන්ඩ පියවර දෙකත් තියෙන සමති විපසනා දෙකම ඉස්සල්ල සමතයේ විග්‍රහ කරනවා ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිලන් සබ් සංකාර සමතු දෙම තියවා සමති. සමටයට මෙත්තා අනුස අසවාානුසති වඩු වහම සමසයට පත්ව වෙන රාග විරාග වෙනවා රෝධ නිරෝධ වෙනවා ඊට පස්සේ අර මරණ අනුසතිය බුද්ධානුසතිය වඩනකොට තහක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්තිී වෙනවා තන්නාව කැපි ලගල්ලා රෝධගැහීම නවත්තලා බැම්ම විඩී නිදශවා නිබ්බානන්ති දෙකේම තියෙන්නේ ඒ මේ සම විපසනා දෙ යුගනදදව පැඩීමෙන් තමා එමකෙ දෙපැත් තට්ටියයවාඒ දෙක සමති විපස්සනා දෙක එතකොට විරාග සඥා නිරෝධ සංඥාකය එක වචන්න ටිකක් හැටියට පිිට ඇටියට මුන්න තරංවාරයක් කිවත් ලක්ෂවාරයක් කිවත් ඔයගන සම්ටයේ විපස්සනා වයි දෙක පූර්ණ වෙන්නේ නෑ. එක ගිරා චටියාවක් විටර. සජායනා කරට හටියන්න රජානා කරන ොඳ ප. ිගටම පරම් පරාවට පවත්තගෙන යන් අර මේ ලියලා නැතිවනකාල් මේ සජායනා කළයි කියලා පිරිි හැටිය කිව් කියල ලක්ෂ වාරයයක්ක්කි වැඇගේ දැම් බලන්න උදේ ඔය මේ ලංකාවට වෙලා තියෙන වැඩේ හැම්ම පන්සලකම හැම රේඩියෝ එකම හැම චැනල්හකම උඩේ විතරක්න මේ රෑටත් හය දවසවලටත් මොන්න දවත්වොරටත් ය රෙකෝඩ් කරගත්ත පිරිි ත්දාන්න. ඕකටන අර්ථයධර්මය නි රුක්ටිය තේරුා ගැන භාවිතයට ගත යුතුදය තේරුන් නොගෙන මේ කියන දුක්්පැවැත්මෙන් මේ නිවන්දකින්න නිබ්ාගාමී මාර්ගයකට නම් පත්වෙන්න බ. ඕකද නිකන් පුදුම ආකාරයේ ව්‍යාපාරයක් බවට පත්වෙලා. පිරිත් කියල නිියන් දැක්ක කෙනෙක් නෑ. පිරි් හොදයි එක පවත්වගෙන න්න අ ලියලා තිබුණ නැතිකාලේ ඔයිඩියට පරිත්ත කියනකොටලක් අවුරුදු හාර්සිය පණසයක් බුදුහාම්ගයන්ගේ ධර්මය වනපුොත්කරගන එන්න පරි පිඩිට් කිව්වා පිට හැටීන පවත්වගෙනා. ඉට ප ලි්වට පත්සේ එකම වැඩක් නිතිවුණ. නමුත් අද වෙනකොටත් මේ නිකම් මේ මේ ව්‍යාපාරයක් හැටියට ඔය පිරිත්ක කියයින්න. එකට. මිනිස්සුන්ටත් හිතන පිරිිට කියල නිවන්ද ඉන්න පුළොන් පිරිිට කිය ලෝ හා ලෝ නිවන් දැක්ක එක පුද්ගලය එක්වත් නෑ එක පුද්ගල ෙක්කවත් සතරගමට හන්නකොර මොන්න තරම් පිරිිටකිව්වත් සිල් ගත් අප පංගංගලත් දඳදුන්නත් තවමුණ හෝ යහපත් වැඩ කළ සමාජසේවා වැඩ තමන්ගේ නිවන සාාක්ෂාත් කරගන්න බෑ මේ නිවන්ද කිනවා කියන්න තමන්ගේ අධ්‍යාත්මය ඇතුළන්තය මනෝමය කාය කෙලෙස්වලිින් උපාධානයෙන් මජවානි දහස් කර පිරිිත්කි වටය එක වෙන්න මේ කාරියට උදාරණ යැකැට ට කියන ඕනම් හොඳ වඩ මහත්තයෙක් හොඳ බේ චීට්ටුවක් ලියලදුන්න මේ බේ චීට්ටුව හොඳ ලස් වනට හොඳට සද්දදාල අර ආම්දුරුව පිරිික කියන්න වගේ හොඳට සද්ධලාලා කියන හොන්දට කටපාඩක් අර බේ චිටටුව හොඳ වෙට මාර්්‍යයගේ බේ චීටවුව වෙද මාත්‍යයත් ොඳයි වේසත් හොඳයි බේතත් හොඳ්‍ර ගානා කර කර සජජායනා කර කර හොඳට උඩින්ටියලා දු අල්ලාලාත් ඉන්න හැබැයි බේතාදාගන බොන්නේ නෑ ලෙදේ හොඳ වෙන්න බෑ බේචිට්ටුව කියව්වට අඩ පිරිිත් කියන එකත් ඔන්න වගේ තත්වයකට පත් වෙලා. ත් නං කියවන හුඳට ලස්සනට ඇදල පැඳල සංගීත ස්වරූපෙන් හැබැයි බේතාආදාගෙන ඔය පිට ඇතුළ තියෙන්නේ බේත. ඔක තියෙන දොතාවේ. ඕක තිගෙන මේ ර්ඥාව අනිච්ච බව මෙනෙහි කල නිච්චරංඥාව අයින් කරන්න. සංඥාව අනත්ත බව මෙනෙහි කළ අත්ත සඥා අයින් කරන්න. සංඥාව අසුභය මෙනෙහි කලා සුබවා අයින් කරන්න. සංඥා ප්‍රාණය කළ යුතු බව තරුම් අරගනය මටෙන්ට චන්දරගේ මටෙන් සංඥාව විරගේ නිරෝධය තේරුම් අරගෙන එක කරන්න සංඥාව අිරතය තේරුම් අරගන අනවිරතය මෙනය කරන්න සබ්බ සංකාරය සු අනිත්‍ය සංඥා මේක අන පාන්සත්‍යය මාදිය හැටියට වඩන් ඒවනොකළ ඒවා භාවිතයට නොගෙන නිවන් දකින්න නම්බැ කිව්වට මේ සියලු දෙනා තේරුම් ගන්්ඩෝන ඔබ දැම්මක් කරන්නේ අර මහායානාගමේ ටයන ඉන්ඩියාවෙන්ගෙනපු බුද්ධාගමේ ටයන අ ජනවිඤ්ඥානයට ගැලපෙන භක්තියෙන් කටයුතු කිරීම. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මේ තියන හරපද්ධතිය පරමා අටටය අත්තරලා. බුදුහාදුරෝ දේශනා කළේක ාවිචයට න්න අභ්‍යාස කරන්න මේ වචනකිවලින්ම කිව්වේ අභ්‍යාස කරන්න. මේ සඥාව නිච්චසය ගන්න එපා නිච්චා. මේ සං්ඥාව මමත්වෙන් ගන්න එපා නත්තා. මේ සංඥාව සුභසය ගන්න එපා අසුභය වටන්න මේ සංඥාව වැරටිය එකක් නම් ප්‍රහණය කරන්න. මේ සං්ඥාව රාගයෙන් ගන්න එපා විරාගෙන් මිනේ කරන්න. මේ සංඥාව රෝධගහන්න එපා එක නිරෝධය බලන්න මේ ඔක්කොම කිව්ේ මේ කිනිවානන්ද සූත්‍රයත් හා සතරහවටන් සූත්‍රයේ බුදු හාමුදුරෝ දේශනා කරපු සූත්‍රධර්ම ඔය දහත් දහස්ගානම තියන්නේ ඕක දෙපැත්. ඔය එකක්ත් තේරුන් අලගන්නතු ය එකත් අනුගමණයු නොකර පිරිිත් හැටියඇට කිව්වට මේ ධම්ම විහාරී සූත්‍රය කියලා සූත්‍ර දෙකත් තියෙනවා ටිපිටකේ. මේ ධම්ම විහාාරී සූත්‍රයේ බුදු හාමුදුරුවෝ කියනවා අනාගත කාලයේදී වචන මේ පරිත්ති ධර්මය මේ පරිත්ති ධර්මය කටපාඩන් කරගෙන පාඩන් කරගන පිරිට හටියයට දේශනා කරනවා එමම් ටිපිටක කියවුණු ඒකෙන් රිින්ජති පටිසල්ලා නං අර යුන් ජති වෙන්නේ නෑ ඒගනිසා ඒක ධම්ම්‍යාරී නෑ ඒක පැවැත්මට ඒවගේම පරි අත්ති බහුලෝ කියලා ඒක කිව්ේ ඒකම සංඥත්ති බහුලෝ කියලා කිව්වා ඒකම සජ්්‍යාය බවුලෝ පිරි හටියට කියනවා ඒවකම විටක්ක බහුලෝ නමුත් යම් කිසි කෙනෙක් මේ ධර්මය තේරුන් අරගැන මේ සතරකම ටාන් කරනවා නම් අන්න ඒ පුද්ගලයා යුන් ජතිපටිටල්ලා නං අර රංජති භාවය මිඩී නිදහස්සවෙලා ඒ පුද්ධලයා ගම්ම විහාරී වෙනවා කියලා පැහැදිලිව උදාරණ උපමාඇතුව බුදුහාමුදුරුව ටිපිට එක කියලා කියන. ඔක්කොම පරිවර්ටනය කල ටය යම් බැරටි සහිතව නමුත් එකක්ත් අද වෙනකොට දන්නෙත් නෑ භාවිතයට ගන්නෙත් නිියන්දකින්න බැරි ට එක නිසා ඊට පසේ බුදුහා මුදුරුව මේ ඔක්කොම බරාග සංඥා නිරෝධ සංඥා විග්‍රහ කරලා ඊට පස්ස කියනවා බෝම බැතගත් ගැඹුරුටයක් කතමාජානන්ද සබ්බ ලෝකයේ අනවිරට සඥා මේ අභිරත සං්ඥා පිල්බඳව පරිවිමංසන සූත්‍රයේත්, සංගීත සූත්‍රයේ සරියුත්නා මුදුරුවත් පරිවිමංසන සූත්‍රයත් මේ ගිරිමාණන්ද සූත්‍රයත් මේ අභිරත සං්ඥාාවලින් මිඩී නිදහස් වෙන්න සංඥාවේ අනවිරතය මෙනෙහි කරන්න කියල බදු හාමුදුරු කියලටය. සංඥාවේ අනබරතය මෙනෙහි කල්ලා අභිරතේ මිඩී නිහස්වෙන්න ක කිය කිව මේ පොහමටිකක් ගැුරුව. වචන ටිකින් ටයෙන්නේ. ඉඩ ආනන්ද බික්කු මේ තාම සංගවෙලානෑ බවකය කරන්නට ඇප කැප වෙල්ලා ටයුතු කරන උපසක උපාසිකා බික්කු බික්ුුණේ කොට හතටම කිව්වේ ඒහම කොටස්වල ඒ යමෙක් මුළු ලෝකයම උපාධානය කරගන්න හිටෙන් චේතසෝ අ උපාධානය කර ගැනීම නිසා. අව අසේ අනසේ නම උපදින්නේ අභිනිවේ අනසේ උපදිනවා මේ තලෝමයේ අභි සංකාරා නිසා ඒ නිසා එත්තුනටේ පජහන්තෝට පජන්තෝ විහරත් ප්‍රාණය කල්ල අස්කල්ල බංකල්ලා යිංකරන්ඩුව න නැවත නූපදින ලෙස අනුපාධියන්තෝ තුනත් තියෙනවා ාි සංකාර ඥාබි සංකාර අනනිංජාපි සංකාරතු වන තමා වන පරිවමංසන ස උත්තෙත් සංගී සූත්යෙත් සැයුත්තා මුදුරුව මේ තුන කියලා තියෙනවා පඥාපි සංකාර්ාපි සංකා අනංජාපි සංකාර්තුනම පජාන්තෝ විහරට අනුපාදයන්තු නැවත සිටේ නෝපදිින දෙසම මේක මිටී නිදස්වෙන්න කිව්වා අයංෝච්චතානන්ද සබ්බ ලෝකයේ අනවිිරත සඥ අපි පස්සේ පොඩ්ඩක් ගිමානන් දෙසුත්තේ දේශනා කරලා අවසානයේ මේ අභිරත්ත සංකාරතුනය මිඩී නිදහසීමත් මොකද මේ අිරත්ව සංකාරතුන කවෞද්දැම් මේ අභිසරත සංකාර්තුන අනුගමනය කරන්න කියන එකත් තේරුන් කරලා දෙනවා. ඊට පලි බුදු හමුදුුව ඉගාවවකටාව කතමාචා නන්ද සබ් සංකාරයතු අනික්ච්‍ය සංඥා අර පළමු එම කියපු එක සංඥාවේ අනික්්්‍ය බව දැන් කියනවා මේ සඥාව සබ්භ සංකාරයේ සු අනිසා සියලු සංකාර අ අි අනභි සංකාර මේ දෙකම තියෙනවා සංකාර අභිසංකාර දෙකත් තියෙනවා දැම් මම ඊ එත්කිව්වා සංකාරක යන්නේ කාය සංකාර බචී සංකාර මනෝ සංකාර චක්කු සංකාර සෝත ගාන ජී්වා කාය මනුව සංකාර එවා සංකාර. එවැෑ අනුසේ උපදිිනෝ. අභිසංකාර තුනත් තියෙනවා ිංර පු්ඥාි සංකාර අනිජාි සංකාර මේ සුටටේත් පරිමංසන් සූටත් පැහැරිදිියෝ තියෙනවා සංකාර නිසා උපටින්නේ මේ අනුසය අභිසංකාර නිසා උපටින්නේ අභිනිවේ ස අනුසය තීයටවත්ම අභිසංකාරයකින් අභිනිවේ සනුසය ඉපදුවත් ඒ ඔබේ මනව මේකාය තුළ තැන්පත්වනවා සදාහටම සාහමුලින් තියෙන නිවන වෙන්. නිවන බලවත්සේ වහන්නේ මෙය අභි සංකාරතුන නිසා සංකාරවලි දොහනවා එවැ අනුසය උපතිනවා අභි සංකාරවලින් අභිනිවේ ස අනුසය උපදින් කියලා සූතධර්ම කීපයකම තියෙනවා. ඊට පත්සේ පුදුහාමුදුරුවෝ මේ සබ්භ සංකාරයේ සු අනිච්චි සංඥා සියලු සංකාරර්. අ ඔබ හලතිනනි සබ්බේ සංකාරා අනිච්චාති. සබ්බේ සංකාරා දුක්කා සබ්බේ සදම්මා අනත්තා. උඳට තේරුම් ගත්තොත් මේකති යන මේ අනිච්ච දුක්කාානත් තිලක්කනේ බුද්ධ මටන අනුසති හතර කමට දම්මාන්දම්ම පටිපදා මේක අපි සියලු සංකාර බුදු හාමුදුරුව කියනවා මේ කොටස් ලකුණ උතුනක් ලක්ෂණ තුනක් සංකාරයක පළවෙනිියක අට්ටීයට දෙවිනිියක හරා අයයට තුන් එෙනියක ජගුච්චති. අට්ටී ඇයට ගන්නේ සියලු සංකාරය. ඔබ ප්‍රිය මනාපසයේ ඇහැටකන්ටනාසට දියටකයට මනට අරමුණුවෙන ආමිස සුවයක් ලබන ඔබ සතුටක් සොම්නසක් ලබන සියලුදේ අටටීයට හරඇති දිගුච්ජට. හරියට මේක අටියඇති ගැන බල්ලෙකුට හම්බූන මස්කට්ටක් වගේ. මේ මස්කට්ටේ බල්ලෙකුට ලෙවකන්න මොනවත්ම නෑ. ශේෂයක්වත් මස් නෑ. හැබැයි. ේ රි ආකට ාල තියන බස්කට්ටක් බල්ලන්ට වනාම බල්ලො ටි පොරකාල මස්කට්ට ඩැඩි බල්ලෙක් අරටික් මේ ශක්්‍රය යැකියාව තියෙන බල්ලා මස්කටුව ගන්න. පොරකාල පොරකාලගන්න ඇබැයි ගත්තට මෙටන කන්න දෙයක් බටපිරෙන්න්න දෙයක් මොකවත්ම මේ මස්කට්ටේ නෑ. හැවැයි අරගන කටටාරගෙන හපනකොට බල්ලගම කට තුවාල වෙලා බල්ලෙම කටුතුවාල වෙලා ලේරහක් වෙනවා. ඒවගේ තමා ඔබටත් මේ සියලු සංකාර ඔය ඇහැට කණ්ට නාසයට දියටිකයට මනට එන සංකාරය ඒ වෙලාව කාමච්චන්දයෙන් තන්නාවින් ඒ ගත්තා ගත්තට ඒවෑ මොනක්කත්ම නිවන්ට දකින්නට උපකාර වන ධර්මතාවයක් මොකුවත් නෑ ඒවා ඔබට කැමතිේ පවත්තන්න බෑ සියලු අබාදු දුක් ටආවාාද බෙලටේ එක හේතුව. බල්ලගේ කට තුවාල් වෙලා ලිය කලන්න වගේ ඔබටත් ඔබේම එක යම් ආමිස සුවය දැනෙනවට එක නිරාමිස සුවයක් නෑ නිවනට උපකාර වන දහමක් එටන එක තමා අට්ටී තිකිවවේ හරායතිකිව හැරයට එක විිපදිනාමයට පත්වෙනවා කියනකට තවචනයක් හරයට දිගුච්ච ඇතිකන්නේ ඒක හදයම් පන්්ඩරං වෙලා පිළිකුල් බවට එමනන්නම් අකම ඇති බවට අප්‍රියා අමිහිටි බවට පත්වමු සියල්. ඔය හඩයම් ප්ඩරං වෙනකොට ඒ නිකං දැන් අපිට මුක අර පංචිකල්්‍යානයක් කසාස මැඳගත්ට කියලා දැං ච්චපතිය අවුඩ්ඩු හතලයක් පනාකුනාම කේත රැල්ලා අර දම යම්ගලා වැඩලා ලැ ට පස එක හරඇති දිගුච්ච දිගුච්චති වෙනවා. එක විපරනාමයට පත් වෙලා ඒ භාවිතයට ගන්න බැත්ත්වයට පිළිකුල් වෙනවා. එක තමා දිගුච්ච එක ධර්මුණතාවයක් එක සවභාව ධර්මය මේක මෙනෙහි කරන්න ඕනෑ අර මුල්ම අවස්ථාව මේ අනික්චන්දුක්කන් විපරි නම් දම්ම මෙහෙ කළ කිරීමෙන් තමා මේ අට්ට අරාත ජකුත්්ච අටිඇති වලි මිදෙන්. එය අනු සියලු සංකාර වලින් මිඩී නිදහස්වෙන්න පුළුවන්. ඊට පසු ගුදු හාමුදුරුවෝ මෙ ආනපාන සති සමාධි සූත්‍රයේ තියන කරුණු දාසය ගිනිමානන්ද සූතතය ආනපාන සතිය ඇතියට දැන්ම. ඇති තියෙන්නේකායගතා සතති සූත්‍රයත් තෝක තියනවා. මා සතරාජි වට්ටාන සූත්‍යෙ තියෙන ආන පා් රත්‍ය රමා්‍ය සූත්‍රය තියෙන මේ කිරිමාණන්ද සූත්‍රය තියෙන තම නොයෙක් සූත්‍රපලත් මේ කරුන්ඩාසය තියෙනවා. මේක අ අරක ජිවිිත්්්‍යයක මයි තියන්නේ. සෝ සතෝ අස් සති සෝ පසරතෝ පස්ස සති දීගංවා අස්‍ය සන්තෝ දීගන් අස්ම දීගම් පස්ස තන්තෝ රස්තන් අශ්‍ය දන්තෝ පස්ස තන්තෝ සබ්ගාය පටිසංමයේට සබ්ගාය පටසංහවැටි ඔබ මහා සතරාටි පට්ටාන් සුත්තයෙත් මේ කැව අදාවත කියන. කායගතා සතිස උත්තේත් ඕක තියෙන ඔය සියලුදේ ආන පාන් ස්‍යයනමාදිය වඩැන්නේ සමය සතර කම ටාන කරනගොට මිසක් ඕක වෙන්න නෑ ඒ අනුව ඊට පස්සේ කායේකායන් පස්සනාවට අදාලව ඊට පස්සේ. වේදනාසු ේදනානු පස්සනාවට අනුව පීටි පට සංවේඩි අසසාාමීටි සුකපට සංවේඩී අසසාාමීසිකට ඊටස චිත්තේ චිත්තානු පස්සනාවට අනුව චිත්‍ර සංගාර පට සංවේඩි. පසම්බය ි්‍ර සංකාරම් පසම් බයන් චිත්‍ර සංකාරම්. ඒවකම චිත්්‍රපටිසංවඩී අස්ස පස්ස. ඉට පස අභිප්පමෝදයන් චිත්්‍රන් සමාධහන් චිත්තම් මෝජයන් චිත්ත චිතේ චිත්තානු පසනාව ස දම්මයසු දම්මානු ප්‍රසනාවට අනි්‍යාන පස්ස නිච්‍ර සඥා පජාති විරාගානු පස්ස රාගම් පජාති නිරෝධානු පස්සී රුජ්ජති රෝධගීම නවත්වෙනවා. පටි නිිසා ගානු පත්සී අස ධාමිචයකර පටි නිගස් සගානු පස්සී පස මේ දසය හැමත් ඇනකම තියෙන ආන පානරත්ය මාඩිය ඇතියට අන පන්රත් සූතතයට අම මේක මූල ධර්මය යෙන්නේ සේවි අම්ාසේවිට අබා ධර්මයෙන් තම තියරක වි්‍රාගළේ ගිරිමානන්ද සූතතයටත් මේ ආනපාන ඇතුල් කළා ඒ අනුව උපාධානයෙන් තන්නාාවේ මිඩී නිදසන්න පුළුවන් මේ අනුව සචේකෝත්ව ආනන්ද දැන්ම ගිරිමානන්ද ලගෙන ආනන්ද හාමුදුරුව කිබ්වාම අනන්ද හාමුදුරුවන්ට ඉගැන්න අබුදු හාමුදුරුව භාවි්‍යයට ගන්න මේ දෙපැත්ත බල්ල දුවතාවයගඥාවෙන් අනිච්ච මනයහි කළ නිච්ායින් කරන්න. සංඥාව අනත්ව මෙනෙහි කලා අත්තායිං කරන්න. සංඥාව අසුභ මෙනයළ සූභවායින් කළ. සංඥාව ප්‍රාණය කළ අ ප්‍රාණය කළ යුතුරේ අයිංකරන්න. ව්‍යන්තිකරෝටිකයන් අනභාවන් ගමේට. ඒකම සංඥාාව විලෝග මනෙහි කළ ාගයෙන් විටෙන්න සංඥාව නිරෝධය මෙනෙහි කළ රෝධගැහීම නවත්වන්න. ඒවකම නැවත අබිරතයෙන් මිටෙන්න්න අනවිරතය මෙනෙහි කරන්ඩ සියල් සංකාරවලින් මිටිය නිදහසවෙන්න ආනපාන්සල්ති යමාදිය වටන්න කිවව එක ඉකි. එකම මේ මේ සතරකම ටහන්ම තම සත්තර කම ටහනන්න කරන නම් ආන පාන්සරතය මාදී මේ කිරිමාණන්ද සුත්්‍රය කන්දය කරෙනනවා. නිවන් මකට පත්වෙනවා. හෙමකිවවාහම ඊට පසේ අනන්ද හාමුදුරුව මේක බුදු හාමුදුරුවෝ සංතිකයේ ඉගන ගත්තා හොඳට භාවිතා කරන්න තේරුම් ගත්තා අනන්දහාමුදුරු ගහි ලර උපාදාානය විදී නිදහස්සෙන්න්නට බැරුව දුක්ඛිට පාල ගිලාන බවට පක්වෙලා තිබුණ උපාධානය කරගන තිබුණු ගිරිමානන්ද ලට මේ එක කියාදීලා ඒකොල්ල ඒක භාවිතයට ගත්තා හම ඒ අනුව ගිර්මාණනන්දුව තම් ආබාදා තතා පහි නෝ පනායස්මා තෝ නිර්මාණන්දස්ස සහෝ ආබාද අවති. අබ උපාධානී මිදුර අබාධය උපාධානය ඔබ සියලු දෙනාගෙටට ආබාධය තන්නාවයි උපාධානය මෙට මොකක් වත් මිටෙන් ඕන එකම දේ තන්නාවයි උපාධනය තන්නාවක් නැනම් උපාධානයක් නැනම් තරක් එන්නේ මෝහයක් ලැබ මොහ සිදුවෙන්නෙත් නැ පැත්ම මිදී නිදසෙනවා මඟ පත් ලබන නියන්දකි මේක තමා බුද්ධ දේශනාව දේශ